දැන් ටෙලිවිෂන් ටෙලිවකිය. අද ටෙලිවැකිය ප්‍රසන්න රණතුංගගෙන් ආරම්භ කරන්න හිතුවා. අපූලයි අප්‍රසන්නයි. නමුත් ඒ අප්‍රසන්න බව මෙරට වැසියන් තේරුම් ගත යුතුයි. මොන තරම් අප්‍රසන්න දේශපාලනයක්ද මේ රට තුළ ක්‍රියාත්මක වන්නේ කියලා. සුදු ඇඳගත්ත මේ මජර දූෂිත ගර්හිත දේශපාලනඥින්ව සැබෑවටම නිවැරදිව කියවන්නටම අවශ්‍යයි. ප්‍රසන්න රණතුංග හිටපු බස්නාහිර පළාත් මහ ඇමතිවරයෙක්, අද කැබිනට් ඇමතිවරයෙක්, ඒ වගේමයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකද කොහෙද. පොඩි පහේ කෙනෙක් එහෙම නෙවෙයි. හොඳේ, දැන් මොකද වුණේ? කොළඹ මහාධිකරණයේ අත්හිට වූ සිරදඬුවමක් සහ රුපියල් මිලියන 25ක්, ඒ කියන්නේ ලක්ෂ 250ක්, තවත් කෙටියෙන් කිව්වොත් කෝටි 2.5 දඩයක් නියම කළා. බරපතල වැඩ සහිත වසර 2ක සිරදඬුව වසර 5කට අත්හිට වුවා. මොකද්ද ප්‍රසන්න රන්තුංග කරපු වැරද්ද? හොරපොල් කඩලද? ත්‍රීවිල් එකකට හෝ කාගෙහරි යතුරු පැදියකට ගිනි තියලද? ගාලු මෝදරට පොළු අරන් ගහන්න ගිහින්ද? එහෙම නැත්තම් හොරෙන් අඹ ගෙඩියක් එහෙම කඩලද? නැහැ. වරද ඇත්තටම ලැජ්ජා සහගත එකක්. අපේ මජර දේශපාලනය තුළ ක්‍රියාත්මක මාෆියාවක්. 2015 තමයි සිද්ධිය වෙලා තියෙන්නේ. මීතොට මුල්ලේ තිබුණ ඉඩමක් සම්බන්ධව තමයි කතාව ආරම්භ වෙන්නේ. මෙම ඉඩමේ අනවසරයෙන් පදිංචිව සිටි පිරිසක් ඉවත් කිරීම සහ ඉඩම ගොඩ කරලා අවශ්‍ය දේවල් කරලා දෙන්න ව්‍යාපාරිකෙක් වුණු ජෙරාඩ් මෙන්ඩිස්ගෙන් රුපියල් මිලියන 64ක්, ඒ කියන්නේ ලක්ෂ 640ක්, ආයෙත් කියනවා නම් 6,40,00,000ක් ඉල්ලලා තර්ජනය කරලා තියෙනවා. එසේම රුපියල් මිලියන 25ක් වටින පොරොන්දු නෝට්ටු බලහත්කාරයෙන් අත්සන් කරගෙන තිබෙනවා. අධිකරණයේ ඊයේ පැවසුවා ජෙරාඩ් මෙන්ඩිස් කියන ව්‍යාපාරිකයව බියවද්දලා පොරොන්දු නෝට්ටු අත්සන් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග කියන දේශපාලනඥයා වැරදිකරු කියලා. ඒ අනුව තමයි වසර 2ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 5කට අත්හිටවලා රුපියල් 2,50,00,000ක දඩයක් නියම කළේ. ඊට අමතරව පැමිණිලිකරු වූ ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස්ට රුපියල් 1,10,000ක වන්දියකුත් නියම කෙරුණා. මෙම නඩුවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කිව් වදන් කිහිපයකින් ප්‍රසන්නගේ කතාව ඔබට තවත් පැහැදිලි කරන්නම්. ස්වාමිනි, බස්නාහිර පළාතේ මහ ඇමති කියන්නේ ප්‍රධාන පුරවැසියා. එහෙම කෙනා මීතොට මුල්ල වගුරු බිමක් ගොඩ කරලා අනුමැතිය දීමටත්, එහි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීමටත් ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස්ගෙන් රුපියල් 6,40,00,000ක් ඉල්ලලා තර්ජනය කරලා තියෙනවා. අමාත්‍යවරයෙකුට මොකටද ස්වාමිනි මේසා විශාල මුදලක්? මිනිස්සු ඡන්දය දීලා යවනවා. ස්වාමිනි, මේ මුදල සඳහා ඔහු ගිවිසුම් අත්සන් කරගෙන ඇත්තේ නිල නිවාසයේදී පිස්තෝල ඉනේ ගහගෙන. මෙහෙම මිනිස්සුන්ව බය කරන්නද මෙයාලව පත් කළේ කියලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයේදී ප්‍රශ්න කළා. දැන් එකක් හරි පැහැදිලි ඉන්නේ. ප්‍රසන්නලගේ ඇඳුම් සුදු වුණාට කළුම කළු කැත හැසිරීමක්, කළුම කළු චරිත කියලා නේද? දැන් අද ප්‍රසන්න අභියාචනයකුත් ඉදිරිපත් කරලා තියෙනවා ඒ කොළඹ මහා අධිකරණයට. ඇත්තටම ප්‍රසන්නලට විතරක් දොස් කියලා වැඩක් නැහැ. ටෙලිවැකිය ලියන විට මට මෙහෙම බයකුත් ඇති වුණා. ප්‍රසන්නගේ ගේත් ගිනි තියලානේ. ඒ නිසා මේ නඩු තීන්දුවෙන් කම්පනියට පත්වන ගම්පහ සමහර ඡන්දදායකින් හෙට ඉඳලා කැට එහෙම හොලවලා දඩ මුදල වූ රුපියල් කෝටි 2.5 හොයන්න පටන් ගනීද කියලා. එහෙම ඡන්දදායකයොත් ටික දෙනෙක් හරි තාම ඉතුරුලා ඉන්න රටක් මේක. ඒ වගේමයි රජයේ සේවකයෙකුට නම් මෙහෙම දඩයක් වැදුනා නම් රැකියාව ස්ථීර වශයෙන්ම නැති වෙනවා. නමුත් අනේ මන්දා, දේශපාලනඥින්ට අඩුම ගානේ නීතිය කොහම වුණත් ලැජ්ජාවක්වත් තියනවද කියලා දැනුයි මතක් වුණේ. දේශපාලනයට එනකොටම ලැජ්ජානහර කපාගෙන එන්නේ. දැන් ටෙලිවැකිය අවසන් කරන්න වෙන්නෙම ඇඟ කිලි පොලා යන උන්හිටිතැන් අමතක වුණු කතා දෙකකින්. එකක් ජනපති විදේශ මාධ්‍යකට කියලා තියෙනවා, අසාර්ථක ජනාධිපති කෙනෙක් හැටියට ගෙදර යන්න බැහැලු. එනිසා ඉදිරි අවුරුදු දෙකේදී සාර්ථක වෙලාලු යන්න හිත ඉන්නේ. අනේ සර්, ආදරණීය සර්, කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නම් සර්,
ඔයා පාස්. ඔව් හොඳටම පාස්. මේ අවුරුදු තුනට හොඳටම පාස්. ඔය ඇති සර්. ඩොලරය රුපියල් 203ට ෆ්‍රීස් කළා. හිතවතුන්ට රුපියල් මිලියන 700ක බදු සහන දුන්නා. රුපියල් 50ට තිබුණු සීනි බද්ද 125ට අඩු කරලා රුපියල් බිලියන 16ක් විතර මහ දැවැන්ත ලාභයක් රජයට අත් කර දුන්නා. රසායනික පොර, කෘෂි රසායනික තහනම් කරලා පට්පට් ගාලා රටම අස්වැද්දුවා. ඒ නිසා සර් දැන් ඇති. ඔයිට වඩා තව මොන සාර්ථක වීමද නේද? මොකද දැන් තියෙන ප්‍රශ්නයට ඩේසි ආච්චිගේ මැණික් මල්ල විකුණලා හරියන්නේ නැහැ. ණය තමයි සර් ගන්න වෙන්නේ. මහ පරිමාණ ණය තමයි ගන්න වෙන්නේ. ණය නම් ඉතින් සර් විශේෂයෙන්ම ඔයාලා නැතිව වෙන කාට හරි ජාත්‍යන්තරයේ දේවි. ඒ නිසා අනේ පින් සිද්ධ වෙයි සර් දැන් යන්න. ඒ වගේමයි අගමැති රනිල්ගේ කතාව. ඉන්දියාව, චීනය සහ ජපානය අපට කවදත් හිතවත්තු හිටියලු. මේ රටවල් එක්ක සම්බන්ධතා බිඳ වැටිලලු. කවුද බිඳ වැට්ටුවේ? රටේ ජනතාවද? නැහැ. ඔයාගේ ජනාධිපති ඇතුළු රාජපක්ෂ පවුල තමයි මේ සියලු බිඳ වැටීම් වලට හේතුව. ඔබත් එක් හේතුවා. 2048 වන විට සංවර්ධිත රාජ්‍යයක් කරන්න හිතාගෙන ඉන්නවලු. සැලසුම් හදනවලු. අනේ අගමැතිතුමනි, වයස අවුරුදු 73යි දැන් ඔබට. එදා වෙනකොට, ඒ කියන්නේ 48 වෙනකොට ඔබට වයස අවුරුදු 98ක් සම්පූර්ණ වේවි. අර සැරේටියෙන් අපි යන්නේ නතුරා හරි කමක් නැහැ. මේක අල්ලගෙන ඉන්න පුළුවන් නම් කියලා හිතනවා නම් කරුණා කරලා දැන්වත් හරි පාරට එන්න. අපිට පේන හැටියට ඔබ සැරේටියෙන්වත් යනකම් අතහරින එකක් නෑ වගේ කියලාමයි පේන්නේ ජනාධිපති ගෝඨාභය වගේම. අවුරුදු 30-40කට වැඩියෙන් පාර්ලිමේන්තුවේ හිටපු ඔබ සැමට මේ තාක් කරන්න බැරි වුණු සංවර්ධිත රාජ්‍ය සිහිනේ දැන් බැලූ බැල්මටම අපට නම් සිහිනයක්. ඒ සඳහා අලුත් පරපුරකට මේ රට යා යුතුයි. අනික දැන් පටි තද කරගන්න කියලා ඔබ කියනවා. අගමැතිතුමනි, අපේ පටි බෙල්ලට හිර වෙලා ඉවරයි. බොරුවට අවුරුද්දක වැටුප් ගන්න නැති කතා එපා. පුළුවන් නම් ඔබ සියලු දෙනා සතු අධි සුකෝකභෝගී වාහන වෙන්දේසි කරලා පොදු ප්‍රවාහන ක්‍රමයක් හදාගන්නකෝ. AC බස් රථයක් දාගන්නකෝ. ආ නේද? එහෙම කළොත් හොඳයි. අපිට දැන් තියෙන්නේ බෙල්ලට තොණ්ඩුව විතරයි තද කරගන්න. ඒකටත් ලනු හොඳටම ගණන්.